අයිබෝවන් එස්තල්වර්ට් ඇග්‍රිය යුටිචන අදතුළු සාදරයෙන් පිළිගන්න යන්නේ මම දුකට පෙන්වන්න යන්නේ කොරියාවේ මම කරන වගාව මේ කියන්නේ මම පොඩි ටෙස්ටින් එකක් කරේ මොකද ඔයගොල්ලන්ට මම පෝරයක් ගැන කිව්වා දියර පෝරයක් ගැන ඒකත් මේකට දාලා තිනවා ඒ අමතරව මම කිසිම දෙයක් මේකට දාලා නැහැ මොකද මෙතන යන්නේ මේ ග්‍රීන් හවුස් එකෙන් අයින් කරන කොළ ඒ කොළ තමයි මෙතෙන්ට දාන්නේ ඒ දාපු දැන ඉතින් මෙතන කොම්පෝස්ට් ගොඩක් තියෙන නිසා මෙතෙන්ට මම අමතර කිසිම අද වෙනකම් මම රසායනික පෝරක් දාලා නැහැ මොකද අපිට ගස් දියා බලපුවන් කියන්න පුළුවන් දාන්න ඕනද නැද්ද කියලා තාම ඕනේ නැහැ මම ඔයගොල්ලන්ට මගේ වගාව මුල ඉඳලා මේ දක්වා කොහොමද කරේ කියලා මම ඔයගොල්ලන්ට කියන්න ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි ලංකා දැන් තියෙන තත්ත්වය වෙන මොකද අපට පොළොව මේ ක්‍රමයට හදා ගන්න පුළුවන් මම ඔයගොල්ලන්ට මේ ක්‍රමයට හදන්න කියන්නේ නැහැ තමන්ගේ ගෙවත්තක් වගේ නම් කරන්න පුළුවන් මම ඔයගොල්ලන්ට ගස් පෙන්වන්න ඕනද තොල ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මේ තියෙන යාළුනේ මේ බලන්න දැන් මගේ මේ වගාව මේක මේ මෙතන තිබුණ යාළුවනේ මේ ග්‍රීන් හවුස් එකෙන් අයින් කරන කොළ ඊළඟ තැලිච්චි ගෙඩි ඒ වගේ නරක වෙච්ච ගෙඩි දාලා මෙතෙන්ට තමයි ගෙනත් දැන් මේ යාළුනේ ඒ දාලා ඉවරලා මෙතන යාළුනේ ගැඩවෙල්ලුන්ගෙන් ඒවා දිරලා ගැඩවෙල්ලු කාලා දිරලා ඉවරලා කළු පාට අඟල කතර වගේ පස් තට්ටුව මේ උඩ සම්පූර්ණ තිබුණා මම ඒ ටික උඩ රොඩු ටික අයින් කරලා මේ බින් කොටලා මේ 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 ක්‍රමයට හදාගත්තේ ඊට අමතරව ඒ තිබ්බේ පසට අමතරව මම මේකට කිසිම දෙයක් එකතු කරේ නැහැ ආලේ මම මේ වගාව මුල ඉඳලා මේ දක්වා මම කියන්නම් ගොඩක්ම සාර්ථක වගාවක් කියන්නේ ඊට අත අවංකව මම ඔයගොල්ලන්ට එකපාරක් මොකද මේ වැස්ස මේ දවස්වල වැඩි ඒක නිසා මම අපි මේකට රසායනික කෘමි විකර්ෂකයක් එකපාරක් මම ගැහුවා හරිද ඊට අමතරව කිසිම දෙයක් කළා නැහැ මේ පොළව යන්නේ දැන් උඩ රොඩු ටික අපි අයින් කරනවා හරිද අයින් කරලා ඉවරලා සවලෙන් මම නම් මම්පේ මම හදපු ක්‍රමයේ ඔලුවට කියන්නේ සවලෙන් යාළුවනේ කුඩු වෙන්නේ මේ සවලෙන් මම මේක පෙල්ලුවා දැන් හරි මේ බලන්න මේ මේ පාත්තික උස බලන්න සාමාන්‍යයෙන් සවලක සාමාන්‍යයෙන් අඟල් 6ට වැඩිය හරිද අඟල් 6ට වඩා මම මේක පෙල්ලුවා පෙල්ලලා ඉවරලා යන්නේ මම මේක තිබ්බා දවස් 14ක් එතකොට ඒ දවස්වල ගොඩක්ම අවු රශ්මිය වැඩි හරිද ඒකට මම හොඳට තිබ්බා එතකොට යාළුවනේ මෙතන පස් යාළුවනේ සාමාන්‍යයෙන් ගල් වගේ හයි වුණා ඒ කියන්නේ වේලිලා හොඳට කර වුණා එදාතුළු වැස්සේ නෑ ඊට පස්සේ එකපාරක් පොදයක් ගියා හිරි පොද පොදයක් ගියා අන්න ඊට පස්සේ මම මේ කානු දාලා ටක් ගාලා මේ පොලිතින් එක දාලා වැහුවා එතකොට මේ පොළ වැතර වතුර ගතිය තිබ්බා ඊට පස්සේ මම ගෙනල්ලා පැල හිටෙව්වා හරිද මේ පොලිතින් එක දාලා මේ ක්‍රමයට දාලා මම හිටෙව්වා ඊට පස්සේ මම අර මං කිව්ව දියර පොහොර එක තුම් එකපාරක් දැම්ම සතියක් විතර ගිහිල්ලා ඊළඟට ආය සතියක් විතර දැම්ම ඒ වගේ තුන් පාරක් විතර දැම්ම දැන් මේ වගාවට යාලුනේ දැන් සාමාන්‍ය මාස එකහමාරක් අතර වගේ තමයි වෙන්නේ මේ බලන්න මාළු මිරිස් එහෙම දැන් මේ කියන්නේ ඔකුළු හිතන්නේ මේ ගස් පොඩි කියලා සාමාන්‍යයෙන් කොරියාවේ මේ හැම මලකටම එක ගෙඩියක් හැදෙනවා මොකට තක්කාලි නම් මම මෙතන හිටෙව්වේ නැහැ මොකද මම ග්‍රීන් හවුස් එක ගොඩම තියෙන නිසා මේ බලන්න යන්නේ කරවිල කරවිල මම මේ දුරින් තමයි මේ බලන්න මෙන්න බලන්න පස මෙන්න මේවාගේ පස තියෙන්නේ මේ බලන්න මොකට කියන්න ඕනේ දැන් පස අපි පෙල්ලද්දී ඕගොල්ලෝ පස කුඩු කරන්න එපා යාළුවනේ හරිද කුඩු කරන්න නැතුව පස් සාමාන්‍ය පොඩි කැට කැට වගේ තියෙනවා නම් පාත්තියක ඒක හොඳයි මොකද ගස්වලට වාතාශ්‍රය ඕනි එතකොට මේ වාතාශ්‍රය තිබුණ පස්සේ යාළු මේ බලන්න දැන් ඔන්න මෙතන පේනවනේ මෙන්න වානේ පස්වල තියෙන හැටි මේ වගේ හරිද මේ බලන්න මේවා කැට තියෙන හොඳේ දැන් මෙතන මේ මේ මේකයි මේ පොලිතින් එකේ ෂේප් එකේ නැත්තේ මෙතන ගෙඩි 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 තියෙන්නේ ඒ වගේ පස් කුට්ටි 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 තියෙනවා හරිද ගොඩක් මන් නෙමේ නෝමල් එකේ එහෙම තිබ්බට පස්සේ මේකට යන්නේ ඇතුලේ වාතාශ්‍රයක් තියෙනවා හරිද ඊළඟට වතුර දැම්මොත් එහෙම හොඳට උරා ගන්නවා පොර ඕන දෙයක් උරා ගන්නවා මල් ගොඩක්ම මේ ඒ කියන්නේ මල් මේ මොනවද මේ මුල් ටක් ගාල මේ ගහේ මුල් ටක් ගාල දුවනවා යාළනේ හරිද එහෙම තමයි පස අපි හදාගන්නේ ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්න ඕන අපි දැන් පැල හිටෙව්වට පස්සේ ගොඩක්ම දැන් මන් දැකලා තියෙන ලංකාවේ කට්ටිය සමහර කට්ටිය කරනවා යන්නේ වතුර දාන්න එපා ගොඩාරියා මැරෙයි කියලා එහෙම නෙමෙයි ගහ උපරිම මැලවෙන පැලේ හිටෙව්වට පස්සේ මැලවෙනකම් අරින්න හවසට මැලවෙලා නම් විතර වතුර දාන්න උන්තර ගහ නැගිටලා ඉන්නවනම් මේ මේ දැන් තියෙන වගේ මේ වගේ සාරවත්ව වතුර දාන්න එපා මොකද ගහකට යම්කිසි පීඩනයක් දෙන්න ඕන මූලික අවස්ථාවේ එහෙම පීඩනයක් දුන්නොත් තමයි ගාසු ගස් කියන්නේ ජීවි කොටාසයක් ඒගොල්ලෝ කැමති නෑ මැරෙන්න හරිද ඒගොල්ලෝ කැමති නෑ මැරෙන්න ඒක නිසා මේගොල්ලෝ ඒගොල්ලෝ එයා බලන්නේ ටක් ගාලා පොළොවට මුල් ටික ගිහිල්ලා ඉවරලා ටක් ගාලා කොහෙන්ද වතුර ටිකක් හොයාගන්න. එහෙම වුණාට පස්සේ මේගොල්ලෝ ටක් ගාලා මේ ගහේ මුල් ටික අරන් යනවා දුරට. ඒ කියන්නේ මං කියන්නේ මේ හිටවපු දවස්වල හරියද?
ඒක නිසා වැඩි පෝර දෙන්න එහෙම උකුත් කරන්න එපා පොහිටවපු ගමම එයා ටග් ගන්න මුල එළියට ඇතුළට ඇරන් මේ දුරට ඇරන් යන තමයි බලන්නේ හරිද පීඩනේ තියෙන කොට ඊට පස්සේ වැස්ස ගමන් අපි පෝර වැස්ස හරි පොඩ්ඩක් පෝර මේ තියෙන ටික ටග් ගාලා එයා මුල් ටිකෙන් දුරට ඇහිලා තියෙන්නේ පැල කාලෙම ඒ ටග් ගාලා එයා ওই ටික උරා මොකද ලොකු ප්‍රදේශයක මුල් ටික පැතිරෙනවා මෙයා හරිද අපි ඒකෙන් ගන්න යමක ස්පීඩ් එකක් දුන්නට පස්සේ පොඩි කාලේ ඊට පස්සේ වැස්සේ ගම මේ වගේ නැගලන මේ බලන්න මේ ගස් එහෙම දැන් කිසිම පෝරක් දාන්න තුනා මේ තත්තර ඇහිලා තින්නේ කියන්නේ ඒ වගේ පීඩනයක් දුනවා මූලික අවස්ථාවේ මේ තියෙන මාළු මිරිස් එක ලොකු වර්ගේ මෙතන තියෙන මාළු මිරිස් මේ තියෙන්නේ අනිත් කොට වර්ගේ ලංකාවේ තියෙන වර්ගේ මෙතන තියෙන්නේ ලංකාවේ තියෙන වර්ගේ මාළු මිරිස් වර්ග ගොඩක් තියෙනවා දැන් මේ කරවිල වැල් වුණත් මම යාලනේ මේ කරවිල වැල් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ කරවිල වැල් වුණත් මම මේවට දැන් මේ තරපෝර එකම තමයි මේ මම එක වැලක් ගත්තේ යාළුනේ මොකද මම පොඩක් ටෙස්ටින් කරලා බැලුවා එක වැලකින් කරන්න පුළුවන්ද කියලා මොකද එක වැලක් ගත්තේ මම මෙතන ඉඩමදි නිසා ඒකයි මට හිතෙනවා එක වැලක් ගත්තාම මම මෙතෙන්ට ගැලපෙනවා තැනට හැටියට මොකද මේ බලන්න කොළයකම අතරත් වල ලොකු කොළයක් එහෙම මේ බලන්න ලොකු කොළ හැදිලා තියෙනවා මේ වගේම කරල් මේ වලට දැන්ට තියෙනවා කරල් පහක් අයක් තියෙනවා මේ දැනට මීටර 3ක් විතර දැන් 2.5ක් විතර දික් කියලා තියෙනවා මේ කරලු ගොඩක් ලොකු වෙන මෙතනම දැන්ටම තියෙනවා මීටර 2.5ක් යද්දි සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් 2ක් වගේ හැදිලා තියෙනවා මම මේ පොඩි ටෙස්ටින් එකක් කරේ මේ බලන්න කරල් හැදිලා තියෙන්නේ තාම පොඩි ඒවා මේ ගොඩක් ලොකු වෙනවා එහෙම තමයි කරවිල වගේ දැන් මේක නම් ඕගොල්ලෝ කැමති නම් ඉතින් සම්පූර්ණ වැල අරන් යන්න ඒ උනම් 2ක් කරන් යන්න මම මෙතන 1ක් ගත්තෙම ඉඩ මට ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ ඉපල් ඔය මේ බට ඉපල් ඒ වගේ කෝටු හිමේ නැහැ කම්බි කුරු හිටුවේ තිබ්බත් කපන්නත් බෑ මේ බලන්න දැන් කිසිම පෝරක් දාන්න නැතුව හොඳේ අර අරකත් එනර්ජි එකක් ඒකම ලොකුවට මේ අර නයිට්‍රජන් දානවා කියන මේකත් අර අප අමතරව දෙන පෝර වර්ගයක් මේක 100% ඕගනික් වගේ බලන්න තාම බලන්න හොඳ කොළ පාටට තියෙනවා නයිට්‍රජන් වල කිසිම ඌණතාවයක් පේන්නේ නැහැ මේ බලන්න දලු හොඳට තියෙනවා මාළු මිරිස් එකපාරක් කැඩුණා අනිත් දේ තමයි ඕගොල්ලෝ කියන්න ඕනේ ආවල දැන් සාමාන්‍යයෙන් දැන් ලං මේ කොරියාවේ නම් මේ එන මලක දැන් මේකේ තියෙන මල් 100ක් විතර මේ බලන්න හරිද මේ ගහේ මේකේ හොඳේ දැන් මේ හැම මලකින්ම එක ගෙඩියක් එනවා මෙහි ඒක තමයි මෙහි විශේෂත්වය ඕගොල්ලෝ දැකලා තියෙන මල් පිරීලා තියෙනවා ඒ වගේම ගෙඩිත් හැදෙනවා මෙහි මේ බලන්න මේ ගස් වල ගොඩක් සාරවත් හොඳට දළු දාලා තියෙනවා මම හිතන්නේ මේවට අපිට අමතර පෝරක් දෙන්න ඕන වෙයි කියලා ඒ තරම් සාරවත් එතන මේ සැරමිරිස් මිරිස් වර්ග ගොඩක් තියෙනවා මේක මේ සැරමිරිස් එක මේ බලන්න මේ හැදීගෙන ඉන්නේ තාම මේ ගස් වල යන්නේ සාමාන්‍ය මේ ගහක් මේ මිරිස් වර්ගේ මම තරම් උස වෙනවා ඒ කියන්නේ අඩි 6ක් විතර උඩට යනවා අනේ ගහකින් මෙහෙ ඕගොල්ලෝ කිව්වට විශ්වාස කරගත්ත නැහැ මිරිස් වර්ග තියෙන කිලෝ 10 කඩන එක ගහේ මම ඕන දම්පාට මිරිස් වර්ගයක් පෙන්වන්නම් මගේ වගාවේ තියෙන මේ බලන්න දම්පාට මාළු මිරිස් මේකත් ලොකු වෙනවා තාම මේක යන්නේ දැන් මම ඕගොල්ලෝ මේ මුලින්ම වීඩියෝ එකක් ගෙනාවේ මොකද මම මෙතන නවත්තනවා නවතිනවා මම මෙතන මේ වීසා ඉවරයි ඒක නිසා ඕගොල්ලෝ පෙන්වන්න ඕන කියලා හිතුනේ මම මේක කෙනෙක්ට දීලා යනවා මේ කොරියන් කෙනෙක්ට එයා නඩත්තු කරගෙන එයා මේකේ පළදාව ගනි මේ වට්ටක්ක තියෙනවා මේක යාළුවනේ මේ පොඩි වැල තියෙනේ පොඩි වට්ටක්ක පොඩි වර්ගයක් තියෙනවා ඒවා කොමඩුත් තියෙනවා මේවන යාළුවනේ මේවා රස්නේ හෙන්න උන කොට තාම රස්නේ කාලේ පටන් ගත්ත විතර ඒකයි මේ මේවා දළු දාගෙන ඉන්නේ බටු තියෙනවා මේ බලන්න ඕන බෝකේට බටුත් තියෙනවා හැදුන හොඳට මේ බටුවේම ගොඩාක් හැදිනවා දැන් මේවා මේ හැදීගෙන ඉන්නේ තාම මේ එක ගහක් ඇති එක්කෙනෙකුට සාමාන්‍ය මේ ඕන ගහක එක ගහක් තිබ්බුත් ඇති එක්කෙනෙකුට ඕන තරම් ඒ තරම් හැදෙනවා මෙව්වේ මං ඕගොල්ලෝ පස ගැන කිව්වා දැන් ගස් ගැන කිව්වා අනිත් දේ තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ යන්නේ මෙන්න මේ ක්‍රමේ හරිද මෙන්න මේ කතිර ක්‍රමේ මෙන්න මේ කතිර ක්‍රමේ මේ බලන්න දැන් මෙතන මං ගහකට එක ගාන හිටෙවුවා නම් යාළුවනේ මේ පේලිය තියෙන ගස් 1 2 3 4 5 6 7 8 9 10ක් තියෙනවා 10ක් තියෙනවා මේ 10ෙන් දැන් මෙතන මම කූරු ඇරන් තියෙන යාළුවනේ දැන් මෙතන පොඩි බෙන්ඩ් එකක් තියෙනවා අර පැත්තට යද්දි හරිද
බෙන්ඩ එකක් තියෙන නිසා මම එතන ගත්තා. ඒක නිසා මේ මේක සාමාන්‍ය කූරු 6කින් වගේ. දැන් අපිට ගහ දැන් මේ ගහකට හිටනවා නම් සාමාන්‍යයෙන් යාළුනේ අපි සාමාන්‍ය දැන් හුණගක් එහෙම තියෙන පැති වල නම් එක එකක් හිටවල මදි. කූරු 4ක් විතරට වෙනවා. එහෙම නැහැ. දැන් මෙහි දැන් මේගොල්ලෝ මෙහි කරන කෙනා තමයි මේ වගේ යකඩ කම්බි තියෙන්නේ. මේ වගේ හතර හිටවල දැන් අපි ඉතල පාවර වල හදන්නේ මේ වගේ හතර හිටවල දැන් මේ බලන්න. මේ ගහ ගහ දිහා බලන්න හරිද මේ ගහත් මේ V shape එකේ ඉන්නේ මුලේ ඉඳලා යන්නේ මෙහෙම ගහ මෙහෙම V shape එකට ඉන්නේ ඒ shape එකට මෙන්න මේ වගේ අපි කතරයක් හිටවනවා එතකොට දැන් මම මුලින්ම මේ ගහේ දැන් මේ මේ ගන්න ලකුණට පස්සේ මම නූලක් ඇද්දා ඒක නිසා ගස් ටික වැටෙන්නේ නැහැ කොටම මේ බලන්න දිගටම දැන් ඊළඟ දැන් තවට උට්ටට තමයි මෙතනින් නූලක් අදිනවා එහෙම 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 උට්ටම අරගෙන එතකොට ගහ මෙන්න මේ ගන්න වගේ පළල් වෙනකන් මේක නූල් උට්ටා දින්න පුළුවන් හරිම ලේසි ගහේ දැන් ගස් එකට අර මිටි වගේ තියලා බඳින්න ඕනොත් නැහැ අර V shape එකට ගහ උඩට එද්දි ඒ ක්‍රමයටම අපිට ගන්න පුළුවන් ගහ වැටෙනවා පළදා වැඩි වෙන සූර්යාලෝකය ඇතුළට එනවා ලෙඩ අඩුයි බෙහෙත් ගැහුවත් කෘමිනාශක මොනවා හරි ගැහුවොත් එහෙම ගහේ ඇතුළට තුන්දර වදිනවා මිටි වගේ තියලා බැඳතර පස්සේ පළදා අඩුයි ලෙඩ වැඩි මේ ක්‍රමය තමයි කුරියා ගැටිය පාවිච්චි කරන්න යන මේ V shape එකට හිට ඕන එක මේ බලන්න මාත් ඒ ක්‍රමය තමයි හිටුවේ මත්නම් මේ ගොඩම්ම පහසුකම් අඩුයි ඒකයි මම මේ වගේ පාවිච්චි කරේ මේ එක එක වර්ගයල අනු පාවිච්චි කරලා තින්නේ මේක යන ගොඩම්ම සාර්ථක ගෙවතු වගාවට තමයි ඊට අමතරව දැන් මේ මිරිස් වර්ග තක්කාලි මේවන මේ තක්කානේ මේ කරවිල වගේ වෙන මේ වාණිජක විදිහට මේ ක්‍රමයට කරන්න පුළුවන් මේකට යන්නේ පෝර දානව නම් දාන්න ඕන ඌණතාවයක් තිබ්බොත් තමයි සාමාන්‍යයෙන් වගාවක් කරන ඕන කෙනෙක්ට මේ ගහ දිහා බැලලා මේ ඌණතාවය තියෙද නැද්ද කියලා කියන්න පුළුවන් මේ ගස්වල කිසිම ඌණතාවයක් තාම නැහැ මේ දැන් මම එකකම නම් සැරමිරිස් ගත්ත දැන් මේ පළදාව ගන්න ළඟයි තාම ඌණතාවයක් පේන තෙක් මානක නැහැ මේ වගාවේ ඒක නිසා ඕන් නැහැ තාම මේවට ඕන් වෙන්නේ නැහැ ගොඩක් දුරට මේ තරම් පෝෂණයක් තියෙනවා මේකේ මේ කියන්නේ ගැඩවෙල්ලොන්ගෙන් තමයි මේ පෝරක මෙතන හැදුනේ මංගලට ඒ ක්‍රමයට කරන්න කියන්නේ මේක දිගටම කරන්න අමාරුයි. එතනට යන්නේ දැන් කොරියාවේ කරන්නේ දැන් මේ ක්‍රමේ තමයි දැන් මේක කොම්පෝස්ට් ඊළඟ පාර අපි කරද්දී එකතු කරන්න ඕන. මං කියලා දෙන කොම්පෝස්ට් වර්ග එකතු කළ මේ ක්‍රමෙත් දිගටම කරන්න පුළුවන් ඕගොල්ලන්ට. හරියාලනේ ඕගොල්ලෝ දැක්කා කොහොමද වගාව සාමාන්‍යයෙන් කරන්න කියලා මම කරපු වගාව මේක ටෙස්ටින් අතිසාර්ථකයි. මේකට මං යොදාගත්තේ ගැඩවෙල්ලු. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක කරන්න කියනෝනේ මම කරපු විදිහ ඕගොල්ලන්ට මං කියන්නේ ගැඩවෙලා ග්‍රීන් හවුස් එක අයින් කරන කොළ ටික ඒටි කාල පෝර හැදෙනවා ඊළඟ ඊට අමතරව පෝරක එනර්ජි එකක් පාවිච්චි කරා එච්චර එකපාරට රසායනික පෝර මේ ඒකක් ගැහුවා ඒත් මන් නෙමෙයි අපේ බෝස් ගැහුවේ මං ගහන්න එපා කියද්දි එයා ගැහුවා මොකද පණු වෙනවා කියලා මේ මේ වැස්ස වැදුනට පස්සේ එකපාරක් ගැහුවා එච්චරයි ඊට අමතරව ඕගනික් කරනවා නම් ලංකාවේ නම් කරන්න පුළුවන් මොකදල මෙහි කොහොමද මේ පරිසරයේ මැස්සු වැඩි මේ කොඩක්ම වැඩි අමාරුයි කරන්න බෙහෙත් ගන්න නැතුව ඊටම ඒක නිසා ග්‍රීන් හවුස් එළියේ නානික ලංකාවේ කරන්න පුළුවන් කොටත් උට එනවා යන්නේ මොනවද දැනගන්න තියෙන දෙයක් මමෙන් අහන්න එනං අදට සමු ගන්නවා සුබ දවසක් ජය වේවා